ඔබට ආස්ථාවක් තියෙනවා. පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග සුවද සාකච්ඡාවක් ආරම්භ කරන්න ඔබට ඒ අවස්ථාව ලබා දෙනවා. සුබ උදෑසනක් වේවා. Good morning to all of you. ප්‍රථමයෙන්ම මම මේ සියලුම මාධ්‍යවේදීන්ව පිළිගන්නවා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට. ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමෙන් පස්සේ අද තමයි ප්‍රථම අවස්ථාව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන. මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට පැමිණිල තමුන්නාසලාගේ පැමිණීම පිළිබඳව. විශේෂයෙන්ම මේ වෙනකොටත් විවිධ අවස්ථාවන් වලදී අපේ ප්‍රතිපත්ති පිළිබඳව අපි අදහස් දක්වලා තිබෙනවා. මේක තමයි දැන් අවස්ථාව. ඒ පිළිබඳව සහ වෙනත් කරුණු පිළිබඳව තමුන්නාන්සලාට පැහැදිලි කිරීමක් ලබා ගන්නට මම ආරාධනය කරනවා. තමුන්නාන්සලාට ඒ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව ප්‍රශ්න කරන්නට කියලා. අද මෙතන අපිත් සමග ඉන්න සියලුම දේශපාලන පක්ෂවල නායකිනුත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. එයාගෙනුත් තමුන්නාන්සලට අවස්ථාව තිබෙනවා කරුණු දක්වා ගන්නට. දැන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සොයා ගන්න ආකාරය කුමක්ද? දැන් අපි දන්නවා අධ්‍යාපනයට ඔබතුමා කිව්වා මුල් අවුරුදු කාලය තුළදී විශාල මුදලක් වෙන් කරනවා කියලා. ඉතින් අපි දැකලා තියෙනවා මැතිවරණ ප්‍රකාශවලදී පොරොන්දු දේශපාලන හුඟක් ක්‍රියාත්මක වෙනවා. කොහොමද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට තියෙන වැඩපිළිවෙල මොකද්ද? මුදල් හොයාගන්නේ කොහොමද? මොකද දැන් එක්සත් ජාතිපක්ෂය කියන දේ තමයි පසුගිය කාලයේ ගත්තු ණය තාමත් ගෙවන්නේ. ඒතකොට මේ ණය 2019 තමයි වැඩිම ණය ගෙවන්නේ 2020දී. ඒ ණය බරත් එක්ක ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොහොමද එළිදක්වන්නේ සහ ක්‍රියාත්මක කරන සහ ජාත්‍යන්තරයත් එක්ක ඔබතුමාට තියෙන සම්බන්ධය මොකද්ද? මොකද එක්සත් ජාතිපක්ෂය නැගෙන චෝදනාවක් තමයි මේ ජාත්‍යන්තරයත් එක්ක ඔබතුමාලට සම්බන්ධයක් දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ එකගතානුව ණය හම්බෙන්නේ නැහැ. එක්සත් ජාතිපක්ෂයට තමයි ඒකගතාත් එක්ක ණය හම්බෙන්නේ. මෙන්න මේවට ඔබතුමාගේ තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල කුමක්ද? ඔය ප්‍රශ්නේ මේ කාලෙත් ඇහුවා අපෙන්. යුද්ධ පටන් ගන්නකොට 2005දී. ඉතින් මං හිතලම ඒත් සල්ලි හොයාගත්තා. ඉතින් ඒ සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. අපේක්ෂකතුමනි, මම කැමති යහන්ඳ දැන් මේ වන විට විශාලම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ආර් සම්බන්ධ මහත්තයා කතා කරනවා අපිත් එක්ක සාකච්ඡාව නැති වුණොත් ලොකු මුහුණ දෙන්න වෙයි ලොකු ප්‍රශ්නවලට කියලා. දැන් ඔබ පාර්ශවයත් තීරණයක් අරන් තිබෙනවද TN එකත් එක්ක සාකච්ඡාවක් කරන්න? සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කිරීම අපේ බලාපොරොත්තුව. අපිත් එක්ක සාකච්ඡා කරන්න එනවනම් මේමනතුරු ඔහු ඉල්ලීමක් කළ නැද්ද? ඔබතුමා ආරාධනාවක් කළ නැද්ද? මොකක් තත්ත්වය? දෙකම වෙලා නැහැ. පැවත් වෙයි දෙක වෙයි මම ඉඩ තියෙනවා. ඒකට ඉඩ තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් දිගින් දිගටම අතීතයේ වෙච්ච දේවල් ගැන හොයන්න කියලා ප්‍රශ්න අහනවා, කතා කරනවා. ඔබතුමාලට හිතෙන්නේ නැද්ද මේ යුද්ධ පටන් ගත්ත කාලෙට ගිහිල්ලා ඉන්දියාව ලංකාවට කරපු බලපෑම? දැන් අපි දකිනවා ඉන්දියන් මාධ්‍යවේදීන් දිගින් දිගටම මේ 2005-06 ඉඳන් මේ ප්‍රශ්නේ අහනවා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද, ඔබතුමාත් හමුදාවේ අවුරුදු 19ක් සේවය කරා, අපි 83ට ගිහිල්ලා එදා ඉඳලම මේ අතුරුදහන් වුණේ කොහොමද? අපේ රටේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීගොල්ලන්ව පවා ඉන්දියාව සම්බන්ධ වෙලා මේ ඇසසිනේට් කරයි කියන එක තියෙන වාර්තාවල, ඒව සම්පූර්ණ සිද්ධිය පිළිබඳ හෙව්වොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? සොයා බලනවා නම් මං හිතන්නේ සියලුම දේවල් සොයන්න ඕන. මේ අපේ කාලය තුළ විතරක් සොයන්න නැතුව දිගටම වෙච්ච අතුරුදහන් වීම පිළිබඳව සොයා බලන්න ඕන කොහොමද උනේ කියලා.
මගේ පළමු ප්‍රශ්නය දීෂණ කාලෙත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔබතුමා ජනාධිපතිවරයා ලෙස පත්තු හොත් ඉදිරියේදී එන ප්‍රබල ගැටලුවක් තමයි ණය ආපසු ගෙවීම. මොකද ඊළඟ වසර කිහිපය තමයි ණය වැඩිපුරම ශ්‍රී ලංකාවට ගෙවන්න තියෙන්නේ. ඉතින් ඔබතුමා මේ ණය ගෙවීම සම්බන්ධ ඔබතුමාගේ සැලසුම කොහොමද? ඔබතුමා මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තටම මේ සම්බන්ධයෙන් මුල් ප්‍රශ්නයක් ඇහුවා. මම හිතනවා අපි බොහොම පැහැදිලිව මේ ණය පිළිබඳව අපි පහුගිය කාලෙත් ප්‍රශ්නේ අපිට ආවා 2005 ණය. නමුත් අපි මුදල් නැහැ කියලා කිව්වා, ණය ගෙවන්න තියෙනවා කිව්වා. නමුත් අපි ණය ගෙවමින් ආර්ථිකය ගොඩනැගුවා. ඉතින් අපිට මේ අවස්ථාවේදීත් අපි ණය පිළිබඳව සාකච්ඡා කළා. ඒ රටවල් වල ඒක සුවදව ඒ ප්‍රශ්නෙට කල් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ ණය බේර ගන්නත්, ඒ වගේම සංවර්ධනය කටයුතු කරන්න. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ණය බර 100% පැනලා තිබුණේ. නමුත් බලය අත්හැරලා යනකොට 170 මට්ටමට අඩු කරලා තිබ්බා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට. මෙතන තියෙන්නේ ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීම. එතකොට දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය වෙනවයි කියන්නේ ඒ සමගම ණය ගෙවීමේ හැකියාවත් වර්ධනය වෙනවා. දැන් වෙලා තියෙන්නේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය වෙලත් නැහැ, ණය බර විතරක් වැඩි වෙලා, ඒක තමයි කළමනාකරණය කිරීමේ අසීරුතාවයකට පත් වෙලා තියෙන්නේ. මගේ දෙවෙනි ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ මහතාට, මේ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ සහය ශ්‍රී ලංකා පොදු ජනපිට ලබා දෙන බව. නමුත් අපි මැතිවරණ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකින්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒක එතුමා පුද්ගලික ප්‍රශ්නයක් නේ. එතුමා කියලා තියෙනවා එතුමා නිර්පාක්ෂිකව ඉන්නවා කියලා. මම මහින්ද අමරවීරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම මේ පිළිබඳව යම් කරුණක් ඉදිරිපත් කරන්නම්. ජනාධිපතිතුමා තමයි පොලිසිය භාරව ඉන්න අමාත්‍යවරයා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ භාරව ඉන්න අමාත්‍යවරයා. ඒ නිසා එතුමා කල්පනා කරනවා මේ වෙලාවේ ස්වාධීන මැතිවරණයක් පවත්වන්න ඕන කියලා. ඒ නිසා තමයි එතුමා නිර්පාක්ෂිකව ඉන්නේ. නමුත් එතුමා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා. ඒ සඳහා පැවැත්වූ සාකච්ඡාවලට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව, ඒ වගේම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගැන දෙකටම ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා. එතුමාගේ සභාව නායකත්වයෙන් ඒ දෙකේදීම අපේ මේ ගිවිසුම් පිළිබඳවත්, ඒ වගේම මේ කාරණා පිළිබඳවත් අධ්‍යයනය කළා. අපේ පක්ෂයේ ගත්තු තීන්දුවට සම්පූර්ණ එතුමාගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. කොට අපේ රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න. ගරු අපේක්ෂකතුමනි, අපි දකිනවා මෙතන මේ කිහිපක්ම දෙමළ නායකයෝ පක්ෂ නායකයෝ ඉන්නවා. ඒගොල්ලන් මේ ඔබතුමාට මේ සහයෝගය ලබා දීමට මොකක් හරි කොන්දේසියක් නිකුත් කරලා තියෙනවද? නැත්නම් මොන යටතේද මේගොල්ලන් මේ සහයෝගය ලබා දෙන්න කැමැති ප්‍රකාශ කරලා තියෙන්නේ? ඇත්තටම මේ නායකින් සමග කතා කිරීමේදී ඔවුන් කතා කරේ ඒ පළාත් දියුණු කිරීමට අපි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවයි. එකක් උතුරු ප්‍රදේශය දියුණු කරන්නට මොනවද ගන්න, ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්නේ කොහොමද කියන එක. අනිත් අතින් වතුකරේ තියෙන ප්‍රශ්න පිළිබඳව ඇත්තටම මම හිතන්නේ තොණ්ඩමන් මැතිතුමා බොහොම සන්තෝෂ වුණා මම ඒ වතුකරේ තිබෙන ප්‍රශ්නවලට දෙන විසඳුම් පිළිබඳව සාකච්ඡා කරාම. මගේ මතය, මම කොහොමද මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කියන කාරණේ අනුව, ඒ හැම ප්‍රශ්නයක්ම ජනතාව ජීවත් කරවීම සඳහා ආන ප්‍රශ්න තමයි එතුමන්ලා ගෙනාවේ. වතුකරේ ඉන්න තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය කොහොමද දියුණු කරන්නේ, වතුකරේ ඉන්න ඒ අයට රැකියා නිපදවන්නේ කොහොමද, මේවා තමයි එතුමා සාකච්ඡා කරේ. ඇත්තටම උතුරු කරේ අපි ඩග්ලස් දේවානන්ද මැතිතුමා සාකච්ඡා කරනකොට බොහෝ වැඩි වශයෙන්ම කතා කරේ කොහොමද මේ අධ්‍යාපනය නැවත ගොඩගන්නේ, කොහොමද රැකියා නිපදවන්නේ, මෙන්න මේ ප්‍රශ්න.
ඉතින් මේවන්ට මම දුන්නු විසඳු මං හිතන්නේ ඒ දෙගොල්ලම පිළිගත්තා. ඒ වගේම මේ හුඟක් ප්‍රශ්න ඒ පළාත්වලට සීමා වෙච්ච ප්‍රශ්න වගේම පොදුවේ රටේ අද රටේ තරුණ තරුණියන් මුහුණ පාන අධ්‍යාපනය පිළිබඳ මුහුණ පාන ආර්ථිකය පිළිබඳ මුහුණ පාන කරුණු හා සමාන ගැටලු. ඉතින් ඒවා තමයි සාකච්ඡා කරේ. ඒ අයත් එක්ක ඒ අය කියපු කරුණුත් වැඩි හරියක්ම පදනම් වෙලා තිබුණේ ඒ ජනතාව නගා සිටුවීම් පිළිබඳ ප්‍රශ්න. අපේක්ෂතුමනි, කෘෂිකර්මය ගැන කතා කරද්දී පොහොර මිටිය ගැන කතා කරන්නම ඕනේ. එතකොට ඔබ පෞගේ කාලේ ඇත්තරම ගොවියට පොහොර මිටිය 1500ටවත් ගන්න බැරි වකවානුවක් තිබුණා. ඉතින් රජයේ වෙලාවේ කිව්වේ පොහොර දාලා හදලා ඒ අසන්නේ ගොවියෝ ගන්න හින්දා ඒකට මේ අපි සහනාදර දෙන්න ඕනේ නැහැ කියලා. ඒ අවස්ථාවේ ඔබතුමාට ඇහුණා දැන් පහුගිය වේදිකාවදී කියනවා අපේ ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂතුමා කිව්වා මේ පොහොර පිටියට සල්ලි ගන්න නැතුව නිකම්ම දෙන්න පුළුවන්ද කියලා කිව්වා කියලා ඔබතුමා මම නේ වැරදිනා. එහෙම දෙන්න පුළුවන්ද මේ මහ බැංකුවේ දැන් මෙච්චර අර්බුදයක තියෙද්දී එහෙම දෙන්න පුළුවන් වකවානුවක් තියෙනවද? නෑ, අපි ප්‍රශ්නේ දිහා බලන්නට ඕන මේ දැන් තියෙන ආකාරයට අනුව නෙවෙයි. දැන් අපි බලන්න යම්කිසි අපි මේ පොරොන්දුවක් දෙන විදියට පළිත් නෙවෙයි මේක කිව්වේ. මේ හරහා ඇති වෙන්නේ මොකක්ද? අපි කොහොමද ආහාර ස්වයං පෝෂිත වෙන්නේ? අපි කොහොමද සහල් පිටරටින් ගේන්නේ නැතුව අපේ රටේ සහල්? දැන් අපි කොහොමද එළවලු නිෂ්පාදනය කළා? අද තමුණා දන්නව ඇති අද මැද පෙරදිගට පමණක් බිලියන ඩොලර් බිලියන 160ක එළවලු ආසියාවෙන් ගෙනියනවා. ඇයි අපිට බැරි මේකට සම්බන්ධ වෙන්න? අපි මේ සෑම දෙයක්ම පදනම් කරගත්තේ යම්කිසි කාරණයක් මුල් කරගෙන. ඒක තමයි අපි ආහාර ස්වම්පෝෂිත වීමට නම් වැඩි ප්‍රමාණයක් මුඩුබිම් වගා කරන්නට නම් අපි ගොවියාව දිරිමත් කරන්නේ කොහොමද කියන කාරණය අනුව. දෙවැනි කාරණය තමයි අපේ මූලික පදනම වෙලා තියෙන්නේ මිනිසුන් පදනම් කරගෙන, මිනිසුන් කේන්ද්‍රීය කරගෙන, මිනිසුන් හැම ශ්‍රේෂ්ඨයකම ඉන්න මිනිසුන්. අපි දන්නවා ගොවියා අවුරුදු පරම්පරා ගණනක් ගොවියා දුප්පත්. අපි මේ ගොවියා කොහොමද මේ දුප්පත්කමින් ගලවා ගන්නෙ කියන එකට හින්ද තමයි අපි කිව්වේ මේ ගොවි ණය ඉවත් කරගන්න ඕන කියලා. මේවා නිකම්ම දෙන පොරොන්දු නෙමෙයි, ඒවා පිටුපස විශාල අරමුණක් තිබෙනවා. ඒකම මම අහන්න කැමති. ඒකට සමගාමීව මේ ප්‍රශ්නය, පසුගිය මේ දැනට පවත්නා රජය ඇතුළේ විශාල ව්‍යාපෘතියක් තිබුණා වසෙන් විස, මේ වසේ විසෙන් තොර කෘෂිකර්මයක් කියලා. දැන් ඒක මේ වෙනුවට ගැටෙමින් පවතිනවා. දැන් ඔබතුමා කොහොමද එම ව්‍යාපෘතියත් එක්ක ගැටෙන්නේ? කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ? නෑ, වසේ විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම ඉතාමත්ම වැදගත්. අපි ඒක ක්‍රමයෙන් කාබනික පොහොර හඳුන්වා දීම, කාබනික පොහොර හඳුන්වා දීම ඉදිරියට ගෙනියන්නට ඕන. අපිට අපි කාබනික පොහොර නිෂ්පාදනය කළා, මේ පොහොර ගොවියාට ලබා දීමේදී කාබනික පොහොර ලබා දීම, මේවා වැදගත් අංග. මේ පරිසරයත් එක්ක ඒ වගේම අපි දන්නවා අද ඕර්ගනික් ෆාමින් කියන එක ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන දෙයක්. ඒ හරහා විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් එක. නමුත් අද තියෙන්නේ ගොවියා බිය වෙනවා මේ පෝර ටික දාගන්න නැති වුණොත් අස්වැන්න නෙලා ගන්න පුළුවන්ද තමන්ගේ ආදායම් පිළිබඳව. අපි මෙන්න මේවා දිහා බලලා ක්‍රමවත්ව මේක කරන්නට ඕනට හඳුන්වා දෙන්නට ඕන. මේ ඕර්ගනික් ෆාමින් හරහා කොපමණ අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්ද කියන එක, අස්වැන්න වැඩි කිරීම හරහා ආදායම වැඩි කර ගැනීම සඳහා අපි තාක්ෂණය යොදා ගන්නට ඕන. දැන් මේවා තමයි මම කතා කරේ කෘෂිකර්මාන්තය
මුල් කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මනි ඔබතුමන්ගේ මාධ්‍ය ප්‍රචාරණ අංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරා අන්තවාදීන් විශේෂයෙන්ම ALM හිස්බුල්ලා රාසික් වෙනි අයව ඔබතුමන්ගේ සහයෝගයට සහයෝගය ලබා ගන්නේ නැහැ කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා දැන් මෙතනත් ඉන්නවා ඔබතුමන්ට සහයෝගය දක්වන විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතින් අන්තවාදය හා ජාතික සමගිය කියන කාරණේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමන් මේ වෙලාවේ අන්තවාදය කියන්නේ සාමාන්‍ය පිළිවෙතට විරුද්ධව අන්තවාදීව මොන යම් හේතුවක් හෝ ආගමික හෝ වේවා වෙනත් එත්නිසිටියක පිළිබඳව වේවා අන්තවාදීව වැඩ කරන අය. ජාතිකවාදී කියන්නේ ජාතික රට වෙනුවෙන් වැඩ කරන අය. ඉතින් මම හිතන්නේ ඒක තමයි වෙනස. මේ සමා වෙන්නට ඕන මම මෙතනින් අහපු ප්‍රශ්නේ මේ සිංහල ප්‍රේක්ෂකයන් සඳහා මම අහන්නේ මේ වෙනුවට පැහැදිලිවම ප්‍රතිවාදී පක්ෂ ගෙන යන කතන්දරේ තමයි ඔය ගිවිසුම් ගැන අහපු ගමම්ම අපි නෙවෙයි අන්න ඇමරිකන් කාර්යය ඉන්න වර පැත්තේ. ඔය ඇමරිකන් කාර්යයපත් වුණොත් පැහැදිලිවම ඒවට කැමැත්ත දෙන්නේ එතුමා තමයි කියලා ඔබතුමාට චෝදනා කරනවා. ඒ පැත්තෙම ඊට පස්සේ ඒගොල්ලොම කියනනේ ඇමරිකාව ඒගොල්ලන්ට සහයෝගය දෙන්නේ අපිට තමයි ඇමරිකාව සහයෝගය දෙන්නේ. එයා වොත් ඔක්කොම බටහිර රටවල් එයාට විරුද්ධ වෙයි. ඉතින් මේ කතා කරනකොට අර දෙපැත්තම අහන්න ඕනේ. එක පැත්තකට කියනවා එකක් අනිත් පැත්තට කියනවා තව එකක්. එතකොට ඒක ඒ අයට වාසි විදියට හරව ගන්නවා. ඉතින් හරි විදියට අපි කියන දේ අහන්න ඕනේ. මේ මට දැනගන්න පුළුවන් ද විධායක ජනාධිපතිතුමාගේ සා අලුත් විවස්ථාවක් ගැන ඔබතුමාලාගේ මතය? මම හිතන්නේ මෙතනින් අනිත් අයගෙන ඔබතුමාලා අහන්න ඕන වගේ. නෑ නෑ දැන් ඔබතුමා අප අපේක්ෂිතුමනි මේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර වතු කම්කරුන්ගේ පඩි ප්‍රශ්නය දැන් CWC එකෙන් ඇවිල්ලා කිව්වා යෝජනා 32ක් ඉදිරිපත් කරා කියලා ඔබතුමා ඒකට පිළිගත්තා කියලා. සාමාන්‍යයෙන් මේ වතුකර ජනතාවගේ පඩි ප්‍රශ්නය කොයි තරම් කාල සීමාවක් ඇතුළත විසඳන්න පුළුවන් වෙයිද? අපි ඇත්තටම විශ්වාස කරනවා ඒ වතුකරේ ජනතාවගේ පඩි වැඩි කරන්නට ඕනේ කියන එක. ඒකම මම වතු සමාගම්වල සමහර අපි සාකච්ඡා කරාම ඒ අය කැමති ඒ වතු මොකද අපි කම්කරුවා දිහා බලන්නට ඕනේ ඒගොල්ලන්ට ජීවත් වෙන විදිහ වේතනයක් ලැබෙන්නට ඕන. ඒකම තවත් විවිධ ක්‍රමවේදයන් ඒගොල්ලෝ යෝජනා කරලා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රොෆිට් ෂෙයරින් මේ ආදායම බෙදා ගැනීමේ ක්‍රම මේවා තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මේවා සාකච්ඡා කරලා ඒ කම්කරුවාගේ පැත්තෙන් අපි බලන්නට ඕන හැම තිස්සම. මොකද ඒකට හේතුව ඒ අයව ජීවත් කරවන්න උන්ට. ඇත්තටම වතු දිහා බලනකොට අපි හැම දෙනෙක්ම කතා කරන්නේ පඩිය ගැන. ඒ කියන්නේ අපි හැම තිස්සම මේ හියුමන් මිනිස් කම පැත්තෙන් බලන්නේ නැහැ. අපි ඒගොල්ලෝ හැම තිස්සම මේ වත්තක් ගැන කතා කරන්නේ. අපි වතුකරය කියන හැම අපි ඒ අයගේ ජීව අනිත් ජීවන තත්ත්වය ගැන බලන්න ඕන. අපි හැමදාම ඒගොල්ලෝ වත්තට හිර කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? ඒ අයව ඒ පැති වෙන ව්‍යවසායකයන් බවට පත් කරන්නේ කොහොමද? මේව තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ වතුකරේ තේ කියන එක අපිට වැදගත් වෙනවා. නමුත් ඒ ඵලදායව වැඩි කරගන්නේ කොහොමද? ඒවට යාන්ත්‍රණය යාන්ත්‍රීකරණය කරන්නේ කොහොමද? ඒකට තාක්ෂණය අපි ගේන්න කොහොමද? ඒ හරහා අපි කොහොමද ඒ ආදායම වැඩි කරන ගන්නේ කියන එක ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. නමුත් වතුකරය ගැන කතා කරනකොට අපි මේ මේ මිනිස්කම ගැන මිනිසුන් ගැන හිතන්නේ නැතුව පමණක් අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි මම හිතන්නේ ඉදිරිය. මේ වෙනකොට අපි දකින්න ඔබතුමා ඉතාමත් විනීතවත් ඡන්ද ප්‍රචාරණ වැඩපිළිවෙලක් ගෙන යනවා. ඒක ඇතුලේ ඔබතුමාට සහාය පළ කරන්න විවිධ කණ්ඩායම් පාර්ශ්වයකට වෙලා ඉන්න අවස්ථාවක අපි දැක්ක ඊයේ දවසේදී විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණු කණ්ඩායමට යම් ජනතාවගෙන් පොඩි විරෝධයක් වගේ මතුවෙනවා. ඒක ඔබතුමාගේ වැඩපිළිවෙලට යම් අහිතකර ලෙස බලපන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මොකද්ද ධර්ම ස්ථාවරය කියලා දැනගන්න. අත්පසු මේ
ඔයාලට අපි අවවාද කරා. ඒ ප්‍රදේශවල ඉන්න මන්ත්‍රීවරුන්ට අපි මන්ත්‍රීවරු මාර්ගයෙන් ඒක ඒක නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ටිකක් බලාගෙන ඉන්න කොයි පැත්තෙන් කොයි පැත්තට යයිද කියන්න බෑ. අපෙන් ගන්නකොට ඒ පැත්තෙන් කී දෙනෙක් එනවද කියලා හිතාගෙන ඉන්න බලන්න. අපේක්ෂකතුමනි සමහර විට අපේක්ෂකතුමනි මේ සමහර විට ඒ කට්ටිය සංවිධානාත්මකව එකක් දෙකක් දෙන්නේ කියලා ඉතින් ඔය නිකන් පටන් ගත්තම ඉතින් අනිත් ඒවත් කරනවානේ. අපි අඳුනගෙන තියනවා ඔය හූ කියන පුද්ගලයන් අඳුනගෙන තියනවා රැලි දෙක තුනක එකම පුද්ගලයෝ ඉඳලා තියෙනවා. ඉතින් සමහර විට හිටපු ජනාධිපතිනියක් මේකට සම්බන්ධද කියලා සැකයක් මතුවලා තියෙනවා. අපේක්ෂකතුමනි මේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමනි මේ ඊයේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමාද හින්දු පුවත්පතට කියලා තිබ්බා කවුරු ජනාධිපති වුණත් ආණ්ඩුවේ නායකයා වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි. එතකොට ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ ඔහු කියලා ඔබතුමත් ඉන්නේ මේ මතයේද? ඒක අපි බෙදා ගන්න. විවස්ථාවෙම තියෙන හැම තමයි විවස්ථාවෙ. අපි දෙන්නට බෙදා ගන්න හැකි එක. පාර්ලිමේන්තුවේ ප්‍රධානිය වෙන්නේ අග්‍රාමාත්‍යතුමායි. මෙතන ගැටුමක් තියෙනවනේ කවුද? මට වෙනම බලතල ප්‍රමාණයක්. මම හිතන්නේ ඒකින්ද තමයි පසුගිය කාලේ 19 වගන්තියත් එක්ක සංශෝධනයත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ මම හිතන්නේ අපි දෙන්නට බලපාන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයෙන් හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් දේශපාලන පිටියට එන්නේ. 19 වෙනි සංශෝධනය නොකර නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් දේශපාලන පිටියට එන්නේ නැහැ. එහෙමනම් මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතකොට 19 වෙනි සංශෝධනය කරපු අය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දේශපාලනයට එන්න පාර කපලා දීලා තියෙන්නේ. ඊළඟට 19 වෙනි සංශෝධනය නිසා එකපක්ෂයේ වුණත් අනවබෝධයක් සහිත දෙන්නෙකුට වැඩ කරන්න අමාරුයි. ගැටුම ඇති වෙනවා. මේ පහුගිය අවුරුදු 4 මාසෙ අපි දැක්කේ ඒක. ඉතින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මම හිතන්නේ අනිවාර්ය කරලා තියනවා හොඳටම අවබෝධය තියෙන දෙන්නෙක් අතේ මේ තනතුරු දෙක තියෙන්න ඕනේ. එතකොට එක්කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා 19 සංශෝධනයෙන් පස්සේ රටේ තියෙන ව්‍යවස්ථාව අනුව ගැළපෙනම දෙන්න තමයි ඒ ප්‍රධාන තනතුරු දෙකේ ඉන්නේ. කවුරු එකද කවුරු දෙකද කියන එක අහන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රටේ ප්‍රධානිය හැටියට අපි කවුද හඳුන්වන්න ඕනේ? ජනාධිපති ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයා. අපේක්ෂකතුමනි මට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්න. අපේක්ෂකතුමනි දැන් ඔබතුමා වේදිකාවේ සඳහන් කරා පොහොර සහනාධාරය ගැන අපි කලිනුත් කතා කරා. ඒකෙදි ඔබතුමා සඳහන් කරා නොමිලේ පොහොර ලබා දීමක් ගැන. එතකොට දැන් පහුගිය කාලේ මතවාදයක් තිබුණා මේ පොහොර එක්ක තමයි වකුගඩු රෝගේ පැතිරීගෙන යන්නේ කියලා. එතකොට මේකට විරුද්ධව අපේ රතන ස්වාමීන් වහන්සේත් කතා කළා. එතකොට අද රතන ස්වාමීන් වහන්සේ ඔබතුමාගේට සහයෝගය දක්වන්න එකතු වෙලා ඉන්නේ. එතකොට මේ සහනාධාරයේ ඔබතුමා පොහොර නොමිලේ ලබා දීමත් එක්ක රතන ස්වාමීන් වහන්සේ ඔබතුමාගේ මේ ඔබතුමාත් එක්ක එකඟ වෙයිද? කොයි වගේ මතවාදයක්ද තියෙන්නේ? ඉස්සෙල්ලත් කිව්වේ අපි ඇයි අපි සහනාධාරය දෙන්නේ? ඒකම අපි කොහොමද කාබනික පොහොර හඳුන්වා දෙන්නේ කියන මේවා එක දවසින් කරන්න කාබනික පොහොර හඳුන්වා දීම එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රමයෙන් අපි ප්‍රදේශෙන් ප්‍රදේශයට හෝ අපි ඒක කරන්නට ඕන. කාබනික පොහොර හඳුනා දීම මම ඉස්සෙල්ලත් කිව්වා මමත් පිළිගන්න දෙයක්. ඒක වැදගත් වෙන කාරණයක්. නමුත් අපි ප්‍රශ්නයට මුලින් විසඳුම දෙන්නට ඕනනේ. අපි ඇයි මේ පොහොර දෙන්නේ කියන එකත් මම පැහැදිලි කරලා දුන්නා. ආහාර ස්වයංපෝෂිත කරගන්න, වැඩි අස්වැන්නක් ලබා ගන්නට, ඒ වැඩි මුඩු වෙලා තියෙන කුඹුරු වගා කරන්නට, මේවට දිරි ගන්වන්නට ඒක අවශ්‍යයි. අපේක්ෂකතුමනි පොලිසියේ සේවයේදීලා ඉන්න අතිවිශාල පිරිසක් ඉන්නවා මේ රටේ. එතකොට ඒ අය අතර පොඩි මතවාදයක් මේ වෙනකොට පැතිරෙමින් යනවා. ඔබතුමා යුද හමුදා නිලධාරියෙක් නිසා හිටපු ඔබතුමා බලයට આવොත් ජනාධිපති ධුරයට පත් වුනොත් ඒ අයට යම් අසාධාරණයක් වෙයි කියලා. මොකද මේ වෙනකොට ඔබතුමාලගේ පහුගිය රජයෙන් දීපු මහින්ද මහත්තයාගේ රජයෙන් දීලා තිබුණ බොහෝ වර ප්‍රසාද පොලිස් සමාජිකයන්ට අහෝසි වෙලා තිනවා. ඒ අය තුළ යම් සැකයක් තියෙනවා ඔබතුමා පිළිබඳව. ඒ නිසා ඔබතුමා බලයට ආවට පස්සේ මේ පොලිස් සමාජිකයන්ගේ
සුභ සාධනයට කරන්න පුළුවන් මොනවද කියලා දැනගන්න කැමතියි. ඇත්තටම ආරක්ෂක ලේකම් හැටියට ඒ දවස්වල පොලිසියක් තිබුණේ මගේ යටතේ. මම හිතන්නේ අපේ කාලේ තරම් පොලිසියටත් සුභ සාධන වේවා වෘත්තිමය වේවා විශාල වැඩ කොටසක් සිදු වුණේ ඒ කාලය තුළ. මම හිතන්නේ එහෙම බියක් ඇති කළ තිනු නම් ඒකත් වැරදි මතයක් යවපු එකක්. දැන් බලන්න මේ ඇති කරපු පාසල, දැන් මේ පාසල අපි හැදුවේ සම්පූර්ණයෙන්ම ත්‍රිවිධ හමුදාවෙන්. නමුත් ඒ එහි අපි සමානුපාතිකව පොලිසියේ අයගේ දරුවන් ලබා ගන්නවා. ඒතර පොලිසිය විශාල ප්‍රමාණයක් හිර වෙලා තිබිච්ච මේ උසස් වීම් ලබා දුන්නේ අපේ රජ කාලේ. ඒ වගේම දැන් මේ පොලිස් නිලධාරීන්ට ලබා දුන්නු මෝටර් සයිකල් ඒවා ලබා දුන්නේ අපේ කාලේ. එතකොට මේක බොරු මතයක් මිසක් පැහැදිලිම දැන් පොලිසිය වැඩි කරේ කවුද? මෙපමණ ප්‍රමාණයකින් අපි පොලිසිය ඒ කාලේ වැඩි කරේ අපේ මහින්ද රාජපක්ෂ රජ කාලේ. ඉතින් විශාල ප්‍රශ්න රාශියක් අපි ඒ කාලේ විසඳුවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් විරුද්ධ වාදීන් විසින් ඒ අය අතර යන වැරදි මතයක්. දැන් මේ ඊයේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකදී කිව්වා මේ දකුණේ සිංහල ඡන්ද වලින් විතරක් නායකයෙක් වෙන්න බෑ, ඒකට මුස්ලිම් දෙමළ ඡන්ද ඕනේ කියලා. ඉතින් මේ ඇත්තට මේ ඔබතුමාලගෙන් අහන්නේ මුස්ලිම් දෙමළ ඡන්ද නැද්ද ඔබතුමා? හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම ඔබ සියලු දෙනා දන්නවා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයෙන් මේ රටේ සියලු ජනතාවම නිදහසෙන් ජීවත් වුණා. නිදහසෙන් තමන්ගේ මේ ආර්ථික සම්බන්ධව තමා දිනපතා කරන වැඩවල් ඒක සියලුම නිදහසෙන් අපිට දන්න ඒ කියන්නේ ලැබුණ බව තමනසලා දන්නවා. මේ මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ඉස්සර කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට තමුන්හන්සලා දන්නවා මේ රටේ මේ පිට රටේ කුමන්ත්‍රණකාරින් පිරීලා, ඒ වගේම මේ රටේ ඔත්තුකාරවරු පිරීලා, මේ රටේ ආයුධ කණ්ඩායම් පිරීලා අපෙන් සිංහල ජනතාවෙන් දෙමළ ජනතාව ඈත් කරා, ඒ වගේම සිංහල ජනතාවෙන් මුස්ලිම් ජනතාව ඈත් කරා, දෙමළ මුස්ලිම් ජනතාව ඈත් කරා. දැන් ඕන කණ්ඩායමකට ආයුධ දීලා ගහගන්නලා මරන්න කියන මේ ප්‍රකාශ තමයි අපේ රටේ තිබුණේ. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බහාර අරගෙන අපිට ඇත්තටම නිදහස ලබා දුන්නා. ඒක පමණක් නෙවෙයි, අපි නිදහසෙන් ජීවත් වෙන්න මේ පරිසරය හදලා දුන්නා. මේ පිටරට කුමන්ත්‍රණකාරීන් ඒ වගේම ඔත්තු සේවා NGO කාර්ය සියලුම එළවුවා පිටරටින්. අපි නිදහසෙන් ජීවත් වුණා. හැබැයි මේ මහින්ද රාජපක්ෂ මෙතුමාගේ යුගය වටණ්ඩ ඕන නිසා මේ සමහර පිටරට කුමන්ත්‍රණකාරීන් නැවත මේ මහින්ද රාජපක්ෂ මෙතුමාවේ වටණ්ඩට මුස්ලිම් ජනතාව පාවිච්චි කළා. ඒ පාවිච්චි කරවීමෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ගෙනයි සල්ලි වලට යටවලත් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ නරි වැඩක් කරගෙන අපේ මුස්ලිම් නායකෝ කරගෙන මේ ඡන්ද ටික අරගෙන රවට්ටුවා. දැන් ඒ පරිසරේ වෙනස් වුණා. දැන් සියලු ජනතාවම මේ අවුරුදු අතරමාරය තුළ මොකද්ද වෙච්ච දේ? අපි මෙච්චර අපි කතා කරගෙන හිටියා. අපේ රටේ අවසියකටද 19 amendment එක ගෙනාවේ? මේ ඇත්තටම විධායක ජනාධිපති ධූරයේ කියන්නේ ඒක වෙනම යන්ත්‍රයක්. ඒ විධායක ජනාධිපතිව මුල් කරගෙන පාර්ලිමේන්තු අධිකරණේ ඔක්කොම සමාන්තරම වැඩ කරන වැඩපිළිවෙළක් තිබුණා. ඒකේ අපි වෙනස් කරනවා නම් මේ රටට අවශ්‍ය වගේම අපි හදන්න ඕන. මේ රටට විධායක ජනාධිපති ක්‍රමයේද ඒ වගේ මේ රටට කැළපෙන මේ මොකද මේක මොකද්ද ව්‍යවස්ථාව මොකද්ද කියලා අපි ඇත්තටම අපි සියලු දෙනා හඳුනන්න ඕන. අපි දේශපාලන පමණක් නෙවෙයි, තමුන්නාන්සලා සියලු දෙනාම මාධ්‍ය වේදී අපි සියලු දෙනාම මේ රටට මඟ පෙන්වන්න ඕන. මේ ඕන විදියකට ඕන අවස්ථාවක ව්‍යවස්ථාව නැති කරලා මේ රට විනාශ කරන්න ඕනේ නැහැ. දැන් රට විනාශ වෙලා දැන් 9 19 ගෙනල්ලා
දැන් අපේ ජනාධිපතිතුමා පවා කිව්වා මට බලයක් නැහැ කියලා. ඒ වගේ ආගමතිතුමා වෙලා කියනවා මම දන්නේ කියලා. එතකොට මේ රටේ ස්ථාවරය මොකද්ද මේක? ඒ නිසා මේ ඒ වගේම දෙමළ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන තමුන්හස්ලා කතා කරා. නෑ තමුන්හස්ලාට මං අහනවා අපි ජීවත් වෙන්න අපි සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්නට අපිට ව්‍යවස්ථාවක් විතරයි ඕන. අපිට ඕනේ අනුන්ගේ ව්‍යවස්ථාව අරගෙන අපි නිකන් යන්න ඕනේ. මේවා දැන් මුස්ලිම් ජනතාව පැහැදිලි. ඒ වගේ දෙමළ ජනතාව පැහැදිලි. දැන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා හිටපු චීෆ් මිනිස්ටර් වරදරාජ පෙරමාල් දැන් කොහෙද ඉන්නේ? මේ එතුමන්ලා එදා බලේ ඉල්ලුව කට්ටිය, ඊළමිල්ලපු කට්ටිය. හැබැයි අපි දැනගන්න ඕන මේ රට වෙනුවෙන් අපි බෞද්ධරයෝ සිංහල ජනතාව අපේ අයියලා මල්ලිලා ඒ වගේ දෙමළ මුස්ලිම් අපි ඔක්කොම ජීවත් වෙනවා. අපි ජීවත් වෙන්නට අපිට ව්‍යවස්ථාවක් ඕන. 19ද 20ද අරගෙනම අපේ ප්‍රශ්න. ඒ නිසා මේ අවුරුදු 14මාරෙන් අතුල දැන් යහපාලන ගිහිල්ලා ඇවිල්ලා මුස්ලිම් ජනතාව බලන්න ඔගොල්ලෝ මේ තමුන්නාංශල පොඩක් කල්පනා කරන්න මොකද්ද ඒගොල්ලන්ට සිද්ධ වුනේ? දැන් අපි යහපාලන කරනවා, අපි ජාතියෙන් ඔක්කොම අපි ආරක්ෂා කරනවා කියලා මේ බොරු කියමින් ඇවිල්ලා දැන් සියලු ජනතාවම කලකිරලා ඉන්නේ. මේ අවුරුදු 14මාර පාලනයම ඇති නැවත මේ මහින්ද රාජපක්ෂ මෙතුමාගේ යුගය ආපහු කියන්නට ඇත්තටම මම කියනවා නම්. ඒ නිසා දැන් බුද්ධිමත් ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව සියලු දෙනා දැන් දෙනගෙන ඉවරයි. මහින්ද රාජපක්ෂ යුගයේ විතරක් නෙවෙයි දැන් ඒ යුගයේ ගෙනේනවා නම් ජනාධිපති කියන්නේ අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාව ජනාධිකරවන හේතුවෙන් දැන් සියලු දෙනාම එක රාජ වෙලා ඉවරයි. එනිසා මුස්ලිම් ඡන්ද මේ ඒ කාලට වඩා මම මට පේන විදිහට රටේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව බෞද්ධයක් මේ සැරේ අපිට ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට ලැබෙන කියලා මම හිතනවා. අපේක්ෂතුමනි මේ චෝදනාවක් තියෙනවා යෝසිත රාජපක්ෂ මහතා ඔබතුමාගේ ඡන්ද වැඩ කටයුතු වල යෙදී ඉන්නවා කියලා. ඒ චෝදනාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මන් දැන් දන්න තරමට නැවක ඉන්නවයි කියලා මට දැනගන්න තියෙනවා. දැන් ඔබතුමාගේ දිට්ඨි කුරජභාවය පිළිබඳ අභියාචනා දිගටම කරන්න එයාට අයිතියක් නැහැ දැන්. ඒක ගියපෝ ඔබතුමාගේ මේ ප්‍රචාරක දැන්වීමක මේ හමුදාපතිගේ ඒක අපෙන් කිරිච් එකක් නෙවෙයි. නෑ ඔබතුමාගේ දිට්ඨි පුරවැසිභාව පිළිබඳ අභියාචන අධිකරණයේ ට ගියාම ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් නැවතත් ඒගොල්ලෝ ඒ අධිකරණයට ගියපෝ NGO පිරිස කියනවා නැවත තව ප්‍රශ්න වගේක් තියෙනවා ඒ ටික විසඳ ගන්න නැවත අධිකරණයට යන්න කියන්න. ඉතින් ඒක යාළුවන්ට තියෙන අයිතියක් නේ. අපි ඇත්ත වශයෙන්ම මම හිතන්නේ දැන් සෑහෙන වෙලාවක් අවසාන වශයෙන් අපේක්ෂකතුමනි ඔබතුමන්ගෙන් ප්‍රශ්නයක් තිබෙනවා රටේ තරුණ පරපුර සම්බන්ධයෙන්. අපි සියලු දෙනාම කතා කරන උතුරු නැගෙනහිර තිබෙන සුළු ජාතීන් කොටස් පිළිබඳව ඇත්තෙන්ම ඔබතුමන්ගෙන් ඉතා ගෞරවයෙන් අහන්න කැමැති. රටේ සුළු ජාතීන් කොහම උතුරු නැගෙනහිර පවණක් නෙමෙයි, රටේ දකුණ මධ්‍යම ඒතර බස්නාහිර හැම රට පුරාම විසිරී තිබෙනවා. දැන් මේ තරුණ කොටස් විවිධ සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ කල්ලි සහ අන්තවාදී පිරිස් විසින් විවිධාකාරයෙන් යොදාගෙන ලබන බවට අපිට මේ ජනාධිපතිවරණයේදී පේන්න තියෙනවා. දැන් ඔබතුමාගේ මතය මොකද්ද මේ තරුණ කොටස්, මේ සුළු ජාතික තරුණ කොටස් සහ සිංහල බෞද්ධ මේ සියලුම තරුණ කොටස් සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද්ද? ඔවුන්ට මොකද්ද තියෙන ඔබතුමාගේ වැඩපිළිවෙල සහ මේ සියලු දෙනාම එක මිටකට නැත්නම් එකට පොදුවේ ගන්න පුළුවන් වැඩපිළිවෙල ඔබතුමාගේ මොකද්ද මේ සම්බන්ධයෙන් මම අදහස දැනගන්න කැමතියි. මොකද මේ හුඟක් තරුණ කොටස් විසින් මේ සමාජ මාධ්‍ය ඇතුළු මේ දෙන්න දේවල් සම්බන්ධයෙන් අත වශයෙන්ම තරුණ කොටස් වල අසහනය තියෙන්නේ දැනට පවතින රටේ තත්ත්වය නිසා. අද විරැකියාව තියෙනවා, එය උසස් අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාවක් නැ මෙවැනි ප්‍රශ්න නිසා. ඒ අයට අදාළ වන වාතාවරණය අද රටේ නැති නිසා තමයි පොදුවේ සිංහල වේවා, දමිල වේවා, මුස්ලිම් වේවා සියලුම තරුණ තරුණයන්ට තියෙන ප්‍රශ්න. ඒක අපි පොදුවේ රටේ තිබෙන මේ තත්ත්වය වෙනස් කිරීම හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ තරුණ තරුණයන්ගේ අසහනය නැති කරන්නට. ඒ
කීපයක් අපි කතා කරොත් විශේෂයෙන්ම අද විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් අපේ අනාගතය අතරමං වෙනවා. ඒ අයට සුදුසු වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගන්නට බැරිකම නිසා. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය තුළ විවිධ අවස්ථාවන්හි ඔවුන්ව හිර කරලා තිබීම. අපි ඒකින්ද තමයි මම හැමතිස්සෙම කිව්වේ අපි පළවෙනි අවුරුද්දේ ඉඳලාම විශාල ආයෝජනයක් කරනවා අධ්‍යාපනය වෙනුවෙන් මේ නිපුණත්වයක් ඇති තරුණ තරුණියන් බිහි කරන්නට. ඒ දැන් අපි දන්නවා දැන් මේ තොරතුරු තාක්ෂණය හෝ පරිගණක තාක්ෂණයේ ඉදලා තියෙන සමාගම් වලට කතා කරොත් එයා කියන ඕන තරම් අවස්ථාවක් තිබෙනවා. අද ඩොලර් බිලියන එක පමණ විදේශ ආදායමක් ලංකාවට ගේනවා. ඒකලට ලේසියම මේක ඩොලර් බිලියන 3ක් හෝ 5ක් දක්වා වැඩි කරන්නට පුළුවන්. නමුත් ඒ අයට ඒ තරමට වැඩි කරන්නට මේ තාක්ෂණය පිළිබඳ යම් දැනුමක් තියෙන ලක්ෂ 3ක පමණ තරුණ ශ්‍රම බලකායක් ඕන. ඉතින් මෙන්න මේ ශ්‍රම බලකාය හදන්නට ඒ ආයෝජනය කරන්නට ඕන රජය. ඉතින් මෙන්න මේවැනි හැම ශේෂ්ත්‍රයක්ම ගත්තොත් අද විශාල අවස්ථාවන් තිබෙනවා රැකියාවන් වල. පරිගණක ශේෂ්ත්‍රය විතර පමණක් නෙවෙයි, අපි ගත්තොත් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අද ටෙක්නීෂියන්ස්ලාට ඉලෙක්ට්‍රීෂන්ස්ලාට ප්ලම්බර්ස්ලාට ඕන තරම් අවස්ථාවන් තිබෙනවා. ඉතින් අපිට නමුත් ඒකට නිපුණත්වය ලබා දෙීම පිළිබඳ මානසිකත්වයත් හදලා නැහැ. මෙන්න මේවා තමයි අපි හදන්නට ඕන මේ තරුණ පරපුර. ඒකම තරුණ පරපුර බලාපොරොත්තු වෙන තව දේවල් තිබෙනවා. ඉතින් අපි මෙන්න මේවා කෙරෙහි විසඳුම් ලබා දෙන්නට ඕන රජයේ හරි දේශපාලන සංස්කෘතියක්, ඒ වගේම රාජ්‍ය සේවයේ ක්‍රියාශීලීභාවය, දූෂණය නැතිවීම, මෙන්න මේවා තමයි අද තරුණයන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔවුන්ට පිටරට යන්නේ නැතුව එහි තියෙන වාතාවරණය අපේ රටේ හදලා දෙන්නට. ස්තුතියි බං ධනේ ඔබ සියලු දෙනාටම. මගේ ප්‍රතිපත්ති මාලා මම ගොඩක් අවස්ථාවන්හිදී ඉදිරියට දැක්වුවා. ඉතින් 10 දෙනෙක් විතර මේ විරුද්ධවාදීන් ගෙනල්ලා එක්කෙනෙක්ව තනි කරලා තියෙන තැනකට එහෙම ඇවිල්ලා අවශ්‍යතාවයක් නැහැ. මම වියත්මග මේ සම්මන්ත්‍රණය හරහා, ඒ වගේම විවිධ සම්මන්ත්‍රණ හරහා මම විශාල ප්‍රමාණයක් සෑම ශේෂ්ත්‍රයකම වෘත්තිකයන් විවිධ අංශ මුණ ගැහිලා සාකච්ඡා කරා. ගොවි ජනතාව, ධීවර ජනතාව, අපි මේ හැම කෙනෙක්ම පසුගිය කාලය තුළම මුණ ගැහුණා. ඒ අයත් සමග මම සාකච්ඡා කළා, ඔවුන්ගේ ප්‍රශ්න විසඳ දුන්නා. අපිට ඕන වාද විවාද කරගන්නට වඩා වැඩ කරන්නට. මගේ ප්‍රතිපත්තිය මම කියලා තියෙනවා, මම වැඩ කරලා ඔප්පු කරලා තියෙනවා, මං ඒ අනුව වැඩ කරනවා. වාද විවාද කරන එකෙන් මම නම් හිතන්නේ නැහැ ඇති තීරුමක් තියෙනවායි කියලා. ඔව් නෑ නෑ, ඒ සංවිධානය කරපු සංවිධානයත් ඔය කියන විදිහේ ස්වාධීන සංවිධානයක් නෙවෙයි. ඒක විදේශ රාජ්‍යයන් වලින් අරමුදල් ලබා ගන්න රාජ්‍ය නෝන සංවිධානයක්, ඒක පක්ෂග්‍රාහී ආයතනයක්. ඉතින් එහෙම පක්ෂග්‍රාහී ආයතනයකට
සමබරව සෑම අපේක්ෂකයෙකුටම සාධාරණයක් වෙන විදිහට වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන් කියන මිත්‍යා විශ්වාසයක අපි නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මේ පක්ෂී නායකයන් ලිඛිතව ඒ සංවිධානයට දැනුවත් කරලා තියෙනවා. ඒ සංවිධානයේ තියෙන පක්ෂග්‍රාහීත්වයයි ඒ පක්ෂග්‍රාහීත්වයෙන් නැති කරගනු ලබන තත්වයකදී එවැන්නකට සහභාගී වීමට තිබෙන හැකියාවයි ලිඛිතව දන්වලා තියෙනවා. හැබැයි ඔබ ඉදිරියට ඕන වෙලාවක එනවා. හොඳයි. බොහොම ස්තුතියි.